එදා උතුරු කොළඹින් ආණ්ඩු හදනවා. අදත් උතුරු කොළඹ මගේ ජනතාවත් සමග අපි ආණ්ඩු හදනවා, ඉදිරියටත් හදනවා කතා නැගතුමනි. ඒ කරන වැඩ බලාගෙන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම ඉරිස වෙලා චරිත ඝාතනය කරනවා, එදාත් කරනවා අදත් කරනවා. එදා සමාව ඉල්ලන ආදෙක් ගමනක් නෙමේ, දහ ගමනක් සමාව ඉල්ලනවා. එදා ගෙවල් හදනවා, සමාජ සේවා ඇති කරනවා, ජනතාවගේ හදවතට කතා කරනවා. මට සුගතදාස මැතිතුමා ඇති කළ තියෙන අඩිතාලම තුළින් ඒ ආකාරයේ සේවයක්ම කරන්න හැකියාව ඇති වෙලා තියෙනවා. කතානායකතුමනි, තව වැඩි කල් යන්න ඉස්සලා අපි ජනාධිපතිවරණයක් ඇති වෙනවා. ඒකේ ඔබතුමාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් විශිෂ්ට කාර්යභාරයක් ඉදිරියට කරනවා. අපි හරියාකාරයට හරි වෙලාවට කවුද අපේ දිනන්න පුළුවන් වැඩ කටයුතු කරන්න පුළුවන් ඒ දෙපොළ ඉදිරිපත් කරනවා. ඒකේ විශිෂ්ට චරිතයක් වශයෙන් අපේ කරු ජයසූරිය මැතිතුමා කටයුතු කරන්න යනවා කියන එක මතක් කරන්න කැමතියි. එහෙන් මෙහෙන් නම් ආවට ඒක එක්සත් ජාතික පක්ෂ නෙමෙයි, අපි එක්සත් ජාතික පක්ෂේ නායකයෙක් ඉන්නවා. ඒ නායක තුලත් එක්ක කරු ජයසූරිය මැතිතුමා එදා ඔක්තෝබර් මාසේ 22 වෙනිදා 2018 ඒ කරපු ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කටයුත්ත තුලින් තමයි අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කළ තියෙන්නේ. මේ වඩු ගණයෙන් අලුතක්සේරු කරන්න බැහැ. එදා ඒ නිර්භීත තීන්දුවක් කරු ජයසූරිය මැතිතුමා නොගත්තනම් අද වන්නේ වෙනින් ආණ්ඩුව තුරින් ප්‍රජාතන්ත්‍රවාදය නැවත යටපත් කරලා පරණ 2005 පෙර තිබ්බ යුගයට ගමන් කළා කටු කිරීමක් තමයි තිබෙන්නේ. ඒ නිසා සියලුම දෙනා ඒ ඔක්තෝබර් මාසේ 22 වෙනිදා ගත්ත තීන්දුව තුළින් අපට වෙනස් කරා විතර නෙමෙයි, රටේ හැම කොනකම හැම පක්ෂකම සියලු ජාතීන් එකතු වෙලා සියලු මාගම් එකතු වෙලා අලුත් දර්ශනයක් තුළින් ඉදිරියට ගෙනෙන්න පුළුවන් උපතක් ලබා දුන්නා කියන එක මම ඉතාමත් ආඩම්බරෙන් මතක් කරන්න කැමතියි. ජූලි මාසේ 7 වෙනිදා 1912 අප විශේෂ දේශපාලකයෙක් වෙන සුගතදාස මැතිතුමා ඉතාවත් ධනවත් පවුලකට ඉපදෙනවා. එතුමා ඒක තුළින් සෙන් බෙනඩික්ස් විද්‍යාලයේ සහ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපන හදාරල රටට ඉමහත් සේවයක් ඉෂ්ට කරන්න පිවිසෙන අවස්ථාව ගැන තමයි අප කතා කරන්න මුල් වෙන්නේ. 1940 ගණන්වල එතුමා දේශපාලන පිවිසෙනවා ස්වාධීන නාගරික මන්ත්‍රවරයෙක් වශයෙන්. ඒ විශිෂ්ට කැපවීමක් තුළින් එක්සත් ජාතික පක්ෂයේ 1949 උපනගරාධිපති බවට පත්වෙනවා. ඒ සේවය අමතක නොවන කටයුත්තක් තුළින් කටයුතු කරගෙන ගිහිල්ලා 1956 ડોક્ટર එන් එම් පෙරේරා පරාජය කළා. එදා එක්සත් ජාතික පක්ෂය ඉතාමත් පරාජය ස්වරූපකින් සිටියේ. නමුත් අවදි කරලා එක්සත් ජාතික පක්ෂයේ නව පණක් ලබා දීලා පුරපති බවට පත් වෙනවා. ඒක අපි එක්සත් ජාතික පක්ෂයේ විශිෂ්ට වෙනසක් පෙරලියක් ඇති කිරීමේ සම්දිස්ථානයක් ලෙසත් මම ඉතාමත් ගෞරවයෙන් ආඩම්බරයෙන් උතුරු කොළඹ නියෝජනය කරන මන්ත්‍රීවරෙන් මතක් කරන්න කැමතියි. ඊට පසුව එතුමගේ ඒ නිර්භීත සහ ජනතා සතු වැඩපිළිවෙළ තුළින් 1965 ලොකු පෙරලියක් දේශපාලනය කරගෙන යනවා. මම ඊට පසුව කියන නමුත් 1965 රජයේ සන්තක ආයතන සියලුම ඇමති බවට පත් වෙනවා. ඊට පස්සේ 1966 ක්‍රීඩා ඇමති වශයෙන් විශිෂ්ට නමක් අත්පත් කරගෙන තිබෙන වී ඒ සුගතදාස මැතිතුමා අද මේ සුගතදාස ක්‍රීඩාංග ඒ නමට සහය කටයුතු කරපු ආකාරයට සීවටනක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතුමා එදා සියලුම දාන පරිත්‍යාග කරන කට්‍ය ඩොනවන් ඇන්රි, රොබර්ට් සේනනායක, ජූලියනෝ තෙරෝ කියන නම් විශිෂ්ට ගණයේ පුද්ගලයන් එකතු කරලා ඒ අයගේ මුදල් වලින්, රජයේ මුදල් නෙමෙයි ඒ අයගේ මුදල් වලින් තමයි සුගතදාස ස්ටේඩියම් එක ඉදි කරන්නේ. එවැනි විශිෂ්ට වැඩ කටයුත්තක් කරගෙන ඊට පස්සේ රටට මේ සේවය ගෙනිනවා. අපි මතකයේ තියෙන්න ඕනේ කුරුණෑගල අද වෙලගෙදර ස්ටේඩියම් එක ලෙස නම් කළ තිබෙන්නේ ඒ සුගතදාස මැතිතුමාගේ විශිෂ්ට ක්‍රියාවක් ලෙස මම නැවත මතක් කරන්න කැමතියි. උතුරු කොළඹ ආසනය කියන්නේ අධි වාමාංශික ආසනයක්. සුගතදාස මැතිතුමා ඒ පෙරලියක් ඇති කරලා
අද එක්සත් ජාතික පක්ෂයේ ඉතාමත් ප්‍රමුඛ මූලස්ථානයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට හිමි ආසනයක් බවට පරිවර්තන කළා වැදගත් අදිතාලමක් තිබිලා තියෙන පුද්ගලයෙක්ට පසුව මම මේ ආසනය නියෝජනය කරන්නේ ඉතාමත් ආඩම්බරයෙන්. එතුමා එදා ජනතාවත් සමග ඒ කරපු කටයුත්ත නිසා අද මේ අහිංසක ජනතාවගේ හදවතේ තිබෙන්නේ සුගතදාස මැතිතුමා ඒ කරපු විශිෂ්ට ගණයේ වෙනස. එතුමා ඒ කරලා ගිය වෙනස තුලින් එක්සත් ජාතික පක්ෂ විතර නෙමෙයි ඒ හදවත දිනපු ඒ ජනතාව තුලින් අපට නායක ස්වාමීන් වහන්සේ ඒක ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව ඇති වෙලා තියෙනවා. ඒ ඥාතීන්ට මම ස්තුතිවන්ත වෙනවා. හැම අවස්ථාවෙදිම අපේ දේශපාලන ගමන තුළ අපිත් එකතු වෙලා ඒ කරන වැඩවලට ඉදිරියට කටයුතු කිරීම. එතුමා විශේෂ ගණයේ බෞද්ධ නායකෙක් වශයෙන් කටයුතු කරාට එතුමා අනිත් ආගම් එක්ක බොහොම ලැජ්ජිව කටයුතු කළ තියෙන පුද්ගලයෙක්. පරමානන්ද පුරාණ මහ විහාරය ඉදි කරනවා. ඊට පස්ව කොටහේනේ ජේතවනාරාම රාමය ඉදි කරලා කටයුතු කරගෙන යනවා. අනිත් ආගම් එක සාන්ත අන්තෝනි කොච්චිකඩේ පල්ලිය ඉස්ලාම් සහ හින්දු කෝවිල් සහ මුස්ලිම් පල්ලිත් සමග කිට්ටු එකතු කරලා මම එකෙන් පෙන්වන්න හදන්නේ මේ බහු ජාතික බහු ආගම් රටක එතුමාට එදා ඒ දර්ශනේ තිබ්බා. මේ පුංචි ලංකාව ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නම් මේ සිංහල බෞද්ධ රටේ අපි පිළිගෙන ඒ කතෝලික හින්දු ඉස්ලාම් ඔක්කොම අත්වල බැඳගෙන ඉදිරියට ගමන් කිරීම තමයි අවශ්‍ය වන්නේ. ඒක මේ මගේ රටක් කියන එක්කෙනෙක්ට සතුරු නෙමෙයි සියලු දෙනාටම අයිති රටක් ලෙස ඒ දීලා තියෙන අදිතාලම තුළින් අපට පුළුවන් වෙලා තියෙනවා අන්තවාදය පරාජය කරලා අපි එකතුව ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉදිරියට ගෙනියන්න. ඒක තමයි අපේ තියෙන විශිෂ්ට වෙනස අනිත් පක්ෂත් එක්ක සංසන්දනය කරනකොට. ඊට පස්සේ එතුමගේ මුදල් ව්‍යාපාර ලෝකයේ තියෙන මුදල් පාවිච්චි කරලා අහිංසක අසරණ ගෙවල් නැති අයට ආඩම්බරෙන් මාලිගාවක් ලෙස හදලා ගෙවල් ඇති කරලා ඒ තියෙන දැනුත් ගියාම මේ සුගදාස මැතිතුමා දුන්න ගෙවල් කියන තාමත් ආදරෙන් මතක් කරන යුගයක් තමයි තාම තිබෙන්නේ. මෙන්න මේකට අද ඒ පෙරලිය අපි ඇති කරගෙන යනවා. එදා හදපු ගෙවල් වගේම අදත් අපි මේ ඉතාමත් සීමිත සම්පත් තියෙන අවස්ථාවක අපට ගෙවල් 11,200ක් හදන්න පුළුවන් වෙලා තියෙනවා. එතුමා එදා ගිරිත සංකල්පය වන්නේ ජනතාවත් සමග ගමන් කිරීම සහ බෞද්ධ විහාරස්ථානවල මුල් තැන දීගෙන කටයුතු කිරීම. එදාත් කරපු එක අදත් අපි ජනතාවත් සමග ඒක ඒ ආකාරයෙන්ම ගෙනියනවා. ඉතින් එදා සුගතදාස මැතිතුමා 65 ආණ්ඩුවක් ඇති කරන්න විලියම් ගොප්පල්ල මැතිතුමාට ඇති කරපු වාතාවරණය 2019 අග වෙනකොට ජනාධිපතිවරණය අගමැතිතුමාත් අපේ කරු ජයසුරත් එකතු වෙලා එවැනි ආණ්ඩුවක් හදනවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි කියන එක මම ඉතමත් ඕනෙ කැමති මතක් කරනවා.